රටේ ජනතාවගින් 1%ක ඡන්දයක් අරගෙන එන කෙනෙක් රටේ සමස්ත ජනතාවගේ ප්‍රශ්න විසඳන නායකයෙක් විදියට පත් වෙන්න විය යුතු නැහැ, පත් වෙන්නෙත් නැහැ. මොකද අපි දන්නවා මේ වෙලාවේ වත්මන් ජනාධිපතිවරයා වත්මන් අගමැතිවරයා පාර්ලිමේන්තුවේ වග කියනවාද කියලා. අපි දන්නවා මේ වෙලාවේ අපේ දැනට ඉන්න මැති ඇමතිවරු වග කීමෙන් කටයුතු කරනවාද කියලා. ඉතින් ඒක නිසා අනවශ්‍ය බලයක් දීලා මේ අවස්ථාවේදී අපි යම්කිසි රටේ සමස්ත ජනතාව සමස්ත ජනවර්ගයේ නියෝජනය කරන ජනතාවගේ කැමැත්තෙන් පත් වෙන පුද්ගලෙක් පත් කෙරුවේ නැත්නම් මං හිතන්නේ අපි අර බුලට් එකෙන් ගන්න බැරි වෙච්ච දේ බැලට් එකෙන් දුන්න වෙනවා. ඒක නිසා මං සියලු දෙනාගේ මිල්ලා සිටිනවා අපි අපේ 20,000ක් 30,000ක් රණවීරව ජීවිත පූජාවෙන් ආරක්ෂා කරපු මේ රට බන්දේසියක තියලා නැත්නම් අපේ ඡන්දෙකින් කිසිම විදියකට බෙදන් ඉඩ දෙන්න එපා කියලා ඒකම අපි බල කරන්නට ඕනි. අපේ නියෝජිතයෝ ඉන්න පාර්ලිමේන්තුවේ හැම කෙනාම තනි තනියම පෙළ ගැහෙන්න ඕනි. මේ අපේ පාර්ලිමේන්තු නියෝජිතයන්ට බල කරන්න කිසිම විදියකට මේ 20 වෙනි සංශෝධනයේ අත උස්සලා ආයෙ එන්නට එපා.